ප්‍රතිබදාව සරලා නිුවන් දකින ප්‍රතිබදාව සරලම අපි සාකච්ඡා කරගෙන ඉදිනෙදා ඔබ කටයුතු කරන කොට ඔබ කුමනහ තරාතිරම කෙනෙක්කුනත් ඔබ ගිහිකුනත් භික්‍ෂන් අක්කුනත් ධර්වෙක්ොනත් වයසක කෙනෙක්නත් තරුණ කෙනෙක් වොනත් කාන්තාවක් වොනත් භිච්ෂු භික්ෂුණ උපයසක උපාසික කියන සිවුවනක් පිරිසම් ඒ කියන්නේ ඔබට හිතක් තිබෙනවා නම් මිදීම තිබෙනවා ඔබට පුළුවනි මිති්‍ය ආදෘෂ්ටය ඉන්නේ අපියි මිත්‍යවට තවත් දුරටත් රැවට එන්නේ දෙ ලෝකයේ මේ ව්ව කියනවන ඒ දෙියන්ට ඕන විදියට මේ ලෝකේ සයාල සිදුහෙනවා කියනවා ඒම මිත්‍ය හදෘෂ්ටිය බා ඔබට වෙටහෙනවා ඇත්තටම මේ තියෙන ලෝකේ අප පේන ඇහෙන දැනෙන ඒ ලෝක සත්‍යත්ත නාගස් අමගස් නුගගස් පොත්මේස පුට්ටු ගෙවල් දදරෝ ඉර හඳ අලදොල් නම්නේද ඉංගලිසි බාසාාව වෙනම සබ්ද චීන බාසාාව වෙනම සබ්ති කරනවා මිලබාසා වෙනම සබ්ද කරනවා ඒඒ පරිසර සමාජ පසුදම් සංස්කෘතිය ඒ අයගේ දේශගනක විපාර්යාස මේ සබ්ද ඒ හැඩ තැලවලට දීම කොයිතරන්දුරට සත්්‍යයක්ද එක මා ඇත්තනම අප කතා කරන ත එක යථාර්ථයක් නෙමී අප මේ කතා කරන බාසාාව යථාර්ථයක් නෙම සත්්‍යයක් නෙම එක තේරෙනවා ඕන කෙනෙකුට තේරෙන ඕන එමනං අපිට මේ මේ සුපුටු ඇඳ එහෙම නැද්ද ඇත්ත කතා වනම් අපි ඒ සිතු විලි නේද ඒ අපි හැම දෙයක්ම ඒ සබ්දයක් අපට මේසි කියන සබ්දයාවත් අපි රූපයක් නැවෙන ඇත්තර මේකින් තේර නොමේ නාමය රූපයි එකතුර තමයි තෙණකය සාමාන මුකුදන්න නති කෙනෙකොට පුංචි දෙනමක් හෙම දැනෙනවාන බලන්න කොයි තරන් සරලයිද බැලුවොත් මේ ධර්මය අපින්නේ ලොක ඇත්ත කරගෙනන දැ මේ ධර්ම ගැන අවබෝධයක් නැති කෙනෙක් මේ මිල් මේ මේස පුටුව ඇදැන් උගගස් නාගස් මේ කියන විදිහට බාාව සිත්තට රැවටිලා නේදඉන්නේ මේ සිත කියලා දෙයක් ඇත්තටව නෑ නේද. අපි ඔබටඒක පැහැදිලි කරා දේශනා ගණනාවකීම. සිත කියලා දෙයක් නැහැ. සකස්සෙනවා නැති. හේතු තියෙනකොට ඇතිවෙන ස්වභාවයක්ත් හේතු නැතිවෙන විට. ැති ව සභා මේ ලෝකය ධර්මතාාව ලෝකය කිව් ලෝක තිෙන කිය මේ බාසාාව හැම වච්චනයක්ම තියෙන බවගවන පුටුව කිව්වත් පුටුව තියෙනවා අමු තියෙන කියන්න ඕන්නෑ පුටුව කිව්වාහම ඒ ඇතුළවඒ අන්තර්ගතය තියෙනවා කියනක තමයි මේස කිව්හාව අමුතුෙන් තියෙන කියන්න නොන්නෑ මේසේ තියන බවට අන්තර්ගතයි මේසේ කියන වනයව හම දට මේ සබ්දේ අපිට මේ ලෝකයේ ඇත්ත කරලා එතකට සබ්දේ බාහිර මහබූත වල නැහැ ඔබට එම සරලවද කතා කරොත් මේ ඔබට පේන දේ එතකොට ඔබ හිතන දේ නෙමි හිතන දේ පේනදේට අයිති නෑ අපි ඇත්තටම ජීවත්වෙන්නේ හිතන දේත් එක්ක අපිට සිතුවිල්ලක් දුකයි අප සිතුවිල්ලක් දුක ගැනත්තියනවා සැපදුක්කම් දුක දුක්කම්ට සිතුවිල්ල තමයි අපේ චිත්ත ලෝකේ සිචිත්තයන නීඇති ලෝකේ සිතුවිලි වල ලෝකේ තවි දෙකින් මේ වචනවල ලෝකේ තවිදයකෙන් බාසාාවෙන් හැදුණු ලෝකේ තවිදයකෙන් සිත්ත කියන්නකොට නාමය රූපය ගැට ගැවුණු ලෝකේ සරලෝක වැටේනවා ඒක ඇත්තක් නමීනි දැන් අපි ගත්තත් අපි කොච්චන රැවටනයවතියනවා අපි සමරරට රත්තරම් බඩු කඩයකටගල්ලා කැට් විසිහතර රත්තරන් කියලා කැට් විසි දෙක රත්තරන් කියලගේන නමුත් අපිට යම්කිසි දවසක ඒ ගරගාල බැලුවම තේරෙනවා එක බාලක ඒ කැරට විසික රත්තර නිමිේ අප රැට මේ දිලිසන සියල්ල රත්තරන්න මේ අ්‍ය ඕ සමලාටම මිටේෂන් රුපයා සීයටත් තිය දෙසේ ර පොඩි ගැනගලට තියෙන දිලිස රත්තර වගේ නමු දිලිසන සියල්ල රත්තර මේ මේ අපි මේ අපි දාගන්න වටිනාකම රත්තර කියලා අපි දාගන්න වටිනාකම මේ ඇතර මේ පුංචි කොල් කෑලකට රුපියල් පන්දාහ කියෙන ටිනාකමක් දුන්න අපි ඒක අපි නේදේඒ අගේ ඇති කලතය ද ඒක බාහිර තියෙනවද ඇත්තරම් බාහිර පන්දා තියෙනවාද එම නෑ නේද අපි හිතන දෙයක් නේද අපි පන්දාහාට වටිනාකම දුන්න වගේ නෙමෙහිද අපි පොතට වටනාකවදී තිය මේ බුද්ධාගමය ත්‍රිපිට කයක් මේ මේක නිකන් එක්ස හිස් පොතාක් මේ ඉංග්‍රීසි පොතක් මේ නම් මනවද ඒ අපේ සිතු විඩි නේද සිතුවිලි බාහිර තිය නවද හොඳටම තේර නේද මේ සිතේ අපි මවාගත්ත ලෝකයක ජීවත්වෙනවා කියලා මේ ලෝක ඇත්ත දකිින් ඔබ උත්සාහ කරනවන ඔබට ඇත්ත පේනවා ඔබ නුවන යොදවන්න යෝනි ඔබ කියන ඔබට නුවන නෑ කියලා ඔබ නුවන තියනවා ඔබ කියන ඔට නුවන සිහය නෑ කියලා මේ සේරවතේලා ඔබතාම හිතලනෑ ඔබතාම සත්‍ය දකින්න උත්සාහ කරලනෑ ඔබ රැවටි ලායි ඒ රැවටීමෙන් අපි මිදන්න නෝ දැ මේ ධර්මය ශ්‍රවණය කරන බොහෝ අයත් අපට ඉදිරිපත් කරනවා අදස් යයි සිත දකිනවා උත්සාහ කරනවා ඔබ සිත දකිනවා කියනකොට අපිට එක දෙයක් දකිනවා ඔබ උත්සාහ කරනවා පනවිඩේ තුළ එක තියෙනවා එක බොහො හොල්දයි අපිකාගේ කරනවා ඔබ කවදාහෝ ඔබේ සිතේ දුකෙන් එක එක මොහොතක ඔබ සියදවිී නසා ගැන්න හැරි ඔබේ ජීවිතය වටිනාම මොහොතක ඔබේ ජීවිතේ ඉතාම තීරණත්මක ඔබ මොහොතක ඔබට මේ සත්‍ය දක්කි දැකීමේ පුහුණුව විශාල දෙයක් කරාවඒ ඔබට ඔබගේ වටිනාම මේ අවබෝධය වටිනාක ඔබට වැටහේවේදාට මේ සත්‍යය අපි රැවටිලා අවිද්‍යා ගන අන්දකාර ඉන්න තාහක්කල් අපි අවිද්‍යා මෝහ ගන අන්දකාරය දුකට වැටෙන්න ඉඩ කොයි තරම් වැඩිද අපි මේ මැරිල ඉපදන එකක් ගැන හිතන්න ඕොන අපි නිකම ඉන්න මේ ජීවත්වන මේ මොහොතේ ඔබ ගන්න තීරණ ඔබ කතා කරන දේවල් ඔබ හිතන් ඉන්න දේව සම්පූර්ණයම රැවටීමක් ඇතුවෙන ඔබේ රැවටීමේ මිදිල සත්‍යය දකිීනය එක වර ද්ද එතැන කොතනිද වර දත්වයෙන්නේ සත්ත්‍ය නේද ඔබ දැනගතයුත්තේ කවධාරය ඔබට සත්‍යට මුණ දෙන්න වෙනවනම් අපි මේ හරියට කුලියට ගත්ත ශරීරයක් වගේ අර කුලියට වාහනයක් කරගෙන ගමනක් යනෝගේ මේ ශරීරකූඩුව සිතක් ඇතිවෙලා සිතක්ක්ක නේද අපි මේ ගණු දෙෙනුව අත්තියෙන්නේ. මේ ශරීරි හරිට කුලීරගත්ත වාහනය වගේ නේද මේ අපි නැගලයිඉන්න. බලන මේ වකේනයම් පොඩි උපමාව ඇත්ත මේ සත්‍ය අපි දකින්න ඕනිි. මේ සිත කියන්නේ කුමත්දකේල අපි දකින්න ඕෝනි. මේ සිත සත්‍ය දකින එකයි යථභූතඥාණ කියන්නේ. අපිේ සතති දැන ගන්න ඕනි. වචනයක් අපි කිෝ යුතුමයි ඔබ ඉන්න මේ සමාජය තුළ හරි කියලා දාගත්ත සම්මුති ටිකත්තේ න මීර ඒ සම්මුෘතිනාමයක් නෑ මේ හඳ එක සමුතිනාමයක් න මේ රෑ එක සම්මුෘතිනාමයක් මේ දවල් එක සම්මුතිනාමයක් මේ පෘත්තු විය එක සම්මුතිනාමයක් මේ අහස මේ සම්මුතිනාමයන්නේ සේරම් ඒවගේම අපිට දැකල නැති ේවල් කොච්චර යෙනවද අපි හිතාගෙන ඉන්න ඒව සේරම සම්මු තිනාම ඒ අපි ආලවත් දැකලවත් නැතිව අපි අහලවත් දැකලවත් නැති ඒව ගැන කෙසේ වෙතත් අපිට මේ පේන දේත් සම්මු තිනාමයක් න එලිය තියනවද පන්දා කොලයක් ඒකේ අපි නියද දාගෙනීම ඒවගේ එලිය අපි හිතන දේවල් තියෙනවාද නැහැනේද ඒ අබෝධ පටෝො මෙධර්ම මාර්ග ගමන් කරන්න. ඒ වගේම එලිය එහෙම නෑවගේම පේනදේශ සත්්‍යයක් නොන තැන ඔබ පොඩ්ඩක් හිතලබලන්න ඔ ඔබට මේක වැටේෙනවා. අපිට මේ නොපෙනෙන දේවල් කොච්චර අප හිතං ඉන්නවාද ඒවත් ඇත්ත කියලා පන්දහ කොලේ කියරගත් තියෙනවා කියන එකත් එලි අපි පේන දේටත්වයක් නොනක. හොම උපම තම මේ සත්තුන්ට තේරෙන්නෑ ඇයිඒ දැමෙක් ජනෙට ඇවිල්ලා කොටන කුරුල දි ැලුවට තේරනම කුරුලට කවදාවත් තේරුම් ගන්න බෑ ජනලි කුරුලෙක් නැක ඒක නිසායි ඒයා කොටන. අපි දකි නොව සමරලාට දුර පලත්තල ඔය ඔය කන්න අඩිවල වන්දුරෝ රලා ඒ රැවට එන ඇ. ඒයි අප මේ ධර්මය තුළ අපිට බුදුනාන්ශය දේශනා කරන. ධර්මය තුළ අසන්න ලැබෙන තැනක් තියෙනවා මෙ ධර්මය තුළ ඒ දණඩක්කුඩේ යන බල්ලෙක් පොකුණකින් දියබයන්නාපු බල්ලෙක් පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා හිතලා වචීකර්ම කාය කරමලෝ කරමලේ දන මෙ සත්තුන්ට මේ මිරිගුව වැටහෙන්නෑ ජලය කියලා හිතාගෙන මිරිගෝ පස්සේ ගිහිල්ලා මැරණ සත්තුූ ඉන්නවා ඒ වගේම ගින්දරට පිච්චනා කියලා දැනුත් ට කොච්චල පිච්චුුණ අපි දසක් පෙන්වා ඔට අපේ අත්දැකේ ම පුත්‍රකාශ කර මේ කොච්චර දැනුනත් මේ පළගෙටිය ගිින්ඳට පනිවා. ඒක සැපයි කියලමයි දැනෙන්නේ පිච්චිලා මැරෙනවා. ඒවගේ අපිත් මේ රැවටිලා බාහිල ලෝක සැප තියෙනවා කියලා දුවන දිවිල්ල පළගටය පිච්චිලා මැරුණ වගේ. අපිත් මේ මයාවට අර මවා මිරගුව පසේ දොලා හති වැටිලා මැරුණගේ අපිත් මේ ජීවිත කාලේ ඒල් කල්ලා ශිෂ් අතේ ඕල් ඒලෙවල් ඇස් ලවල් මේ අවසාන මේ උපාධ අරගෙන කිය කරයි කිය අවසානය මකක්ද කරලා තිය කස් හද රමයි හදලාවසට කියලා මැරණ කියලා ොක්ද වෙන්නේ මේ අපි අපි අර මිරිගෝ පසේ දපපු මුවට විච්චතය නේ ද අපි හත වැටලා මැරලන දවසානය බැලනවා නේද මේක ඊට වැඩිය පරම සත්්‍යයක් මේ ලෝකෙත් තියෙනවා. එක අපට දකින්න ඕනේ මේකට ධම්ම චක්කු සේ පහල වෙන්න ඕනි කියන්නේ එකයි අප පියවී ඇසට නොපෙනෙන බොහෝ දේ මේ ධම්ම චක්හසේ අවධ වන හම ධර්මය තුළින් පේනවා ධර්ම තාවක යන්නේ ලෝකෙ පරම සත්‍යයක් තියෙනවා ඒ සත්‍යය සත්ත්‍යමයි ඒ සත්‍යය ඇයි අපි දැනගන්න ඕනැක්ද අපි අන්දෙක් වගේ ඉපදිල අන්දෙක් වගේ මැරලයන්න කවුද කැමතිවෙන් ඇයි අපිට ඇස්සල්ලා ලෝකෙ බලන්න බැරිද අන්නේ වගේ තමයි මේ සත්‍යය ඔබ දැකයුතුමයි. මේ සත්‍යය ඔබ දැනගත් දැනගෙන? මේ සත්‍ය දැන ගත්තයි කියලා ඔබට යහපතක් මසක් අයහපතක් අවදාවත් වන්නේනෙ මේ සත්‍ය දැනගත්ත කෙන මහා සාහන්ත සුවයකට පත්වෙනවා කිසිම දේකට ඔහුගේ රැවටීමට මුලාවෙලා අර හඬන වැලපෙන දුක්ක දෝමනස්සින් ඔවු මි දෙනවා ඔම ජීවත්වන කොටත් සුකේට පත්වෙනවා සාන්ත සුවයට පත්වෙනවා මේ සත්‍යය අවබෝධ කිරීම තුළ යම්කිසි අයෙක් යම්කිසි ප්‍රමාණෙකට මේ සත්‍යය දැනගන්නවා කියන්නේ ඔහු ඒ තරමටම සුවපත්වවා. ඔහුටේ සුවය උරුමයි. ඔහු ඒ දුකෙන් යම් කිසි ප්‍රමාණෙකට ඔහුට එන්න තිබුණු දුක්කන්දරාවෙන් යම ප්‍රමාණයක් මෙලෝ වශයෙන්ම අඩුගෙනෝ. ඒතන් සාන්තාන් ඒතම් ප්‍රණීතන් යදිද සබ්භ සංකාර සමතු. ියලු සිතිවීලි වල සත්්‍යෙ දකින තැනඒ සංකාර සමතයවලත ඒ සාන්ත සුවේ ඔබට උරුමයි ඔබ මැරිගනෙමේ මැරල ගිහිලා ලබන දෙයක් නෙමේ මේ මොහොතෙත් ඔබට ඒක තියෙනවා. අපි දවසක් ඔබට කිව්වා. අපි ජීවත් වෙන්නේ අපි ඉගනගන්නේ අපි රැකියාවක් කරන්නේ අපි කසා දෙයක් බාධන්නේ අපි මොන දේකරන්නෙත් ධර්මය අවබෝධ කරගන්න වෙන්න ඕනි. මේ සත්‍ය අබෝධ කරගන්න වෙන්න ඕනිි සත්තුන්ට මේක තේරෙනෑ. සත්තුන්ට නොතේරුුණට මේක මනුස්සයට තේර මනුස්සයා මේ හැම දේම කරන්නේ එයා සත්‍ය අවබෝධ කරන්න වන්න ඕනේ. එකඇන හැම දෙයක්ම අයගෙනගාන්න ජීෝ ඒ සේරම කරන්නේ ශරීරයේ නඩත්තු කරන්නේ ශරීරය නඩත්තු කරන්න මේ ශරයට ආහාර සපයන්න යම් කිසි මුදලක් අවශ්‍ය වෙන අපිට එදිනෙදා ඒ නටත්ව සඳහ ඕනි කර මුද. ඒ සඳහා අපිට ජීවනෝපයි සාදාගන සිද්ධ වෙන ඒ සඳහා ඒක අපි කිව්වේ ඔබ ඉගෙනගන්නේ ඔබ රැකියාවක් කරන්නේ ඔබ කසා දෙයක් බදන්නේ ඔබ ජීවත්වවෙන්නේ මේ චරිර කූඩුව පැවැත්ම ඔබ භාවිතා කරනවා මේ සත්‍යාව වබෝධ කිරීමට. කිසිදා සසර දුගතියකට නොවැටෙන්න්න එය මැහේත්තුවෙෙන. අන්නේ අරමුණ ඇතුවයි අපි සියල්ල වැඩ අපි සියලු කටයුතු කළයුතුව. අන්නේේ අවකල්ප මේ පරිවර්තනය ඔබතුළ සිද්ධුවෙනවා කියන්නේ එයි ොස්සක්ග පරිනාම වෙන්න හේතුවෙන්නේ. නිවනට නැමුණක් කොට පවතින කිසිදා දුගතියකට නොවටන නියත සම්බෝධි පරායන වන ඒ බුද්ධ වචනයට ඔබ අනු ගත වන මූලේ බීජේතීන ඔතනයි. මේ අපි කතාකරපු වචනකිපේ ඒ වෙනුව ඔබට හේතුවෙන්නඕන. එයි ඇත්ත. ඒ අ හිඇත්ත ඒ අනුවයි අපි මේ සැක. මේ අවබෝධය ඇති වය අපි මේ මාර්ගය තුල කටයුතු කළය තුවයි දැන් ඔබ කලබල විය තු නෑ ඔබ වයසට ගිහිල්ල කලබල වෙලා අන්තිමමෝතේ වීරුවෙන් දගලන්න අන්තිමෝතේ පන්සල්ලොවාගෙන යන්න එ මේ සිලවිහාරපා හොයොහෝ දුවන්න එහෙම් වෙන්න අවශ්‍යනෑ එම විකෘති මනසකට වැටෙන් අවශ්‍යනය අපි දස්සක කීපයකාපේ වැටිහිටි පරම්පරාාවල දැක්කා එවැනි පිරිහීම ර්මය අවධ වෙලා නොති පුුණු නිසා නත් මේ යුගගේ ධර්මය හොඳින් අවදිි වෙලා තියෙනවා. හොඳන් ධර්මය ඉස්මති වෙලා තියෙනවා දැම් බොහෝ අය මෙ ධර්මය අවබෝධ කරගෙන බොහම සාන්ත සුවෙන් කටයුතු කරනවා. එකන බැඩි පිරිසක් මිත්‍යහා දුෘෂ්ටික වුණත් මෙවැනි අයත් මේ සමාජි සිටිනවා. එක ඔබට මේ ඇහෙන ධර්ම දේශනය වැටහෙනවා. ඒ නිසා මයි මේ පණවිඩේ වැද ගත්වන්නේ. මෙත්ත නැදී ඔබ ඔබ මේ පණවිඩේ අසන කොටම මේ සත්ත්‍යය යමෙක් දකිනකොටම එය පුද්ජලභාාව මිදෙනවා පලවෙෙන දේ. පළවෙනි දේ එයාගේ දෘෂ්ටියක් ආත්ම තන්නහාාවක් දැඩිව තිබුණ නම් මමත්වයක් අන්නේ එක ගිලියනවා. ඇස් මහා සාන්ත සවයක් දැනෙනහකයන්නේ ඇයට දැනෙනෝ අය ස්භා දාහමෙ කොටසක්කල සත්්‍යය දැනන්න ගන්නවා. මේ සිතුවිලිවෙල මායාව එයා දකින්නේ එය මේ එන අරමුණේ සත්‍යය දකින්නේ. ගිය පරදේ අපිදැන් දේශනා ඔබට එක දිගටම ඉදිරිපත් කරගෙනවා ඇත්තරම සමර්සය දේශන එක ම දේශනය කොටස් වට තම ඉදිරිපත් කරන දර්ග දේශන නිසා ඒක බොහෝයට ඒක මේ අපේ මනුස්ස මනසේ සභාව ඒ යන ආකාරඇත්තේඒ නිසා තමයිඒ මීනටි හතරිස් පහකට අඩු ඊට වැඩී එක දිගට යනේ අවසාය යරකොට මුල්තිික ගිලිීලා නිසා තමයි එවැනි කොටස් විදිහට ඉදිරිපත් කරන්න ගැඹුරු පැත්තකට යන කාර්ණ විශේෂයෙන්ම එක නැවත නැවත සිහි වර්ජනය වෙනවා නතතා ඔබ එක දේශනයක් එක ොහතක ඇවහෝ ඇතන නිවරයි. නමුත් ඔබ නැව අර අසනවා කියන්නේ ඔබ ඒැනේඒහි තුළ ඔබට ඒ බහු ලි කතාවෙනවා. නිතර ත ඒක ඔබ සත්‍ය පැත්තට හැරෙන හේතුවෙනවා. අපි විශාල කාලයක්. අප අනු සෝතය තුළ බාහිරට රැවටුණු අය අපි එ පාරිම් අපි බාහිරෙන් අපිට ගැලවන්න බැරිවෙන. එකනි සතමය බුදුන්හසේ ප්‍රතිපදාවක් පෙන්නන්නේ. මේ සත්‍යය දැනගත්ත කෙනාට බුදුන් වහන්සේමකෘ්‍යඥානේ සත්‍යඥානය ඇත්තික් කෙනට කෘ්‍යඥානය පණවන ප්‍රතිපදාව තුළ සිදුවන්නේ ඔබ දැනගත්ත දේ යාව ජීවත් වෙන එක ඔබ දැනගත්ත දේ ධර්මයේ බ දැනගත්වය සත්‍යය ධර්මය ඔබ තම තුලින්ම ප්‍රත්්‍යක්ෂතාවයට පත්වවා ප්‍රායෝගික වෙනවා කිව්වත් හරි ඒක යන්නේ ඔබ මුලින් දැනුමක්නය ඔබට තියෙන්නේ නමු දැනුම කියන්නේ සිතුවිල්ලක් නමුත් ඒක ප්‍රත්්‍යක්ෂතාවය කියන්නේ එක යථාර්ථයක් වෙනවා උදාහරණයක් විදිහෙට ලුණුරහයි කියන්න එක දැනුමක් නමුත් ඒ ලුණුරා ඔබ කාණකොට ඔබට දැනන ප්‍රත්්‍යයක්ෂය යථාර්ථයක්. ඒක පාරම සතවයක් ඒන ඒක වචනවලින් සිතුවිලට ගන්න බෑ. අන්නේ යථාර්ථය තමයි කිසිදා ඔබට මිය කෙන දෙයක් නෙමේ ඒකයි මේ සමුච්චේද ප්‍රහාණයක් යැන එකයි මේක සම්පූර්ණයෙන්ම ඔබ ප්‍රත්්‍යක්ෂතාවට පත්වනා කියන පිරිහෙන දෙයක් නෙමේ දැන් ලෞකි එක සිතුවිලිවලට අදාළ සිතට කොටුුණු තැන ය සියල්ල මායාාවට කොට වුණු තැන පිරියනවා ඒවා ගොද අපි රැවටීම තුළයි තිය නමුත් මේ ලුණු කාල ඔබ ඒ දැනන රස ලුණු රස තමයි ඥාන ඥානය කියන්නේ ඔබට දැනෙන යථාර්ථය. ඒ එක සිදාක ඔබගෙන් ගිලිහෙන් නෑ ඔබට එක යථාර්ථයක් සත්‍ය අවබෝධේ කියන්නේ අන්නේ අතාාර්ථයට එන එක එ ඥානය අවදි කර ගැනීමයි ඉ අපි මුලෙන් ඔබට පෙන්වා සිහියි නුවනයි අ සමතය වඩකට විසර හිතෙ එක් තැන්කරගෙන ඉද්‍ර සංවරය ඇති කරගෙන සීලේ පිහිට සීලේ පටිච්චා නරෝස පන්ෝ චිත්තම් පන්ඥන්ත භාාවයන් ආතා පි නිහිපකෝබි කුකෝයිමං විජටේ ජටාකල් මේ මේ මග තමයි ඒ ජටා සූත්‍රය පෙන්නන්නේ. එම මේ කටයුතු කළ හිුතු ආ කාර්තා කෙනයි. සලේ පටිච්චාය නරෝස පන්ෝ චිත්තම් ප්ඥන්ත භාවයන් කියනකොටම භික්ෂුවක් න අරමුණට සිතටන අරමුණේ සත්‍ය දකින එක්්‍රයි භික්ෂුවකයන් භික්‍ෂුව කියයන මේ කාසි වුරදදාගෙන ටට නෙමේ භික්ෂුව අපි කිව්ව සුදුරෙද්දද සහස වුරද්ධේ මත් අහම දෙයක් නෙමයි ඒක මේ සිත තුළින් පනවන දෙයක් ඒ විීක්‍ෂු භාවයෙන් පැවිද්ධ උපසම්ප, බුදුන් වහන්සේ පිරිනුවන් ඒ භික්‍ෂු භාවෙන් පැවිද්ධ උපසම්පදා බුදුන් වහන්සේ පවරන්නන්නේ ඒ නිසයි ඒ ඒ මේ සිත්ත තුළ පරිවර්තනය තුළ සිද්ධ වෙන භික්‍ෂු භවයක් තියෙනවා.ඒ සිත්ත එන අරමුණේ සත්‍ය දැක්කලා ඒ අරමුණේ මිදන එකයි භික්‍ෂ කියන්න. ශ්‍රමණ සූත්‍ර ඔබ දකින්න පුළුවන් භික්ෂත්‍ර දකින්න පුළ රර්ත් සූත්‍ර කිනු මේ හැම දේම ධර්මය තුළ තියෙනවා. ධර්මය තුළ විග්‍රහ කල තියෙනු මේවා ඇත්තටම යථර්ථයක් මේ සිතට එන අරමුණට රැවටෙන කෙන අස්තෘතුවත් පෘත්‍රක්ජන. මේ සිතට එන අරමුණේ ඇත්ත දකින කෙනා සමණ එ ඇතමයි භික්ෂෝ ඒක ඇත්ත දැකල මිදෙනන එ මදෙන තැන එතන්ට අප කියැන අතාා පත ඥානය කියලා ඒ තමයි භික්‍ෂ. දැන් එතකට අස්ෘතුවත් ප්‍රතක්ජන මිත්‍යා දෘෂ්ටික භූමියේ ඔබ අවිද්‍යා මෝගන අන්දකාරේ ප්‍රතක්ජන භූමිය සම්මාදිිට්ටියට එන්නේ මිත්‍යා දෘෂ්ටියයෙන් මිදිලා මේ යථාර්ථයට නැකෙනා පමණයි ඔබ සම්මාධීට්්‍යයට එනවා කියන්නේ විශාල කටයුත්තක් විශාල පරිවර්තනයක් ඔබගේ සිත්්ත තුළ තියෙන දෘෂ්ටි ඔබයකින් එක මේ ආවබෝධයත් සමගම ගිලිහිලායාව ඔබේ සිතේ තියෙනවා විශාල දෘෂ්ටි ොඩක් ඒක තියෙන ලොකුම දෘෂ්ටියය තමයි අපි මිට පෙර කතා කලා තියෙනවා මේ සමාජ සංස්කෘතිය තුළ ඒ ඒ අපි විශ්වාස ඇදෙහිලි සියල්ලම අපි හිතන් ඉන්න සියල්ලම බිඳ වැට නොව මේ සත්‍ය කරායනකොට. ඒක මේ ඔබේ සිතේ සත්‍ය දැකීම පමණ ඔබ කරන්නේ. නමුත් විශාල පරවත්තනයක් සිදවෙන. අපි උතේ පාන්දර නැකිෙල්ලා දත් මදිනකොට මූුණ හෝදනකොට වැඩට යනකොට ඇඳුන් අඳිනකොට එලෝලු කපනකොට කෑම වයනකොට රැකියාව කරනකට හැම ඉරියවක්ම සතහර ඉරියව්වම ඔබට දැම් පෙන්න්නන්න උත්සාහ කරා ගිය දේශනා මාලාවතුල. ඇවිදිනකොට කානකොට ලෝලු අනනකොට වටපිට බලනකොට බිම බලනකොට බිත්තිය බලනකට පොත දකිනකොට සිතුවිලී ඇතිවෙනවා නැතිවෙනවා ඇතිතුවෙල නැවෙනවා. ඔබ ඔබේ සිතගැන හොන්ඳ සිහිනුවනින් කටයුතු කරන්න ඕනි අපිකිව සිතට වහල් වුණු කෙනෙකුට සිතම ඇත්තකරගත්ත කෙනෙකුට දුකම පමණයවුරුුවන්න ක ඇයිඒ සිත කියන්නේ මායාව. මේ සිත කියලා නෙමේද මිනිහෙක් මරන්නේ මේ සිත කියලා නෙමේද හොරකාන් කරන්නේ මේ සිත කියලා නෙමේ දොයි තියෙන අවිට සේරම කෙරෙන්නේ. එහම් මේ සිතා අපිට පිළිගන්න පුළුවන්ද. ී විත කාලෙ මේ සිත කියන විදිහට කරලා කරලා ඔබ වැැකයා කරලා සල්ලි එකතු කරලා ළමයි හදලා ඔක්කොම කරලා අවසානි උසාාවට ගෙනෙත්ත චෝදිතයාාවගේ ඔබ මැරණම් ොතේදී මේ සිත ඔබට වග කියන්නේ ඇයිඒ ඔබ මැරණම් මොහොතය ඔබට මහා දුකක්කුරුම වෙනවා. ඔබ දන්න ඇවට මොකද වෙන්නික්කය. මේ ඔබට අවසානේ ඒ ඔබගේ අන්දෝනාව මේ සිත බාරගන්නේ. ඔබ කරන්න තියෙන සේරම ඔබ කරලාතියනෙන සිතට එකඟව. සිත කියපු විදියට. නමු මේ සිත ඔබ සමඟ ඉන්නවද නැහැ. අවසාය ඔබ යනකොට මොනවා අදිිතුරුවෙන්. ඔබට සැනසීම මත්තේන. ඔබට දුක්ක දෝමනස්ස සෝක පරිදේව නැති නම්. මේ සිතට රැවටුණු කෙනෙකුටු නංග එක සිද්ධ වෙනි නෑ. මේ සිතට රැවටුණු කෙනෙක්ගේ සිතේ තියෙන මහා දුක් අඳෝනාව කැයේ මේ සිත ඔබ හරිර දැක්කොත් ඔපටඒ එකක වැටහ මේක මහා රැවටීමක් මේක විශාල මායා ගුලියක් අපි අපේ සිත ගැන මේ කතා කරන්නේ මේ බාහිර කවරුවත් ගැන නෙමයි මේ ඔබගේ සිත ගැන මේ ඔබ කතා කරන්න ඔබ සිත විශ්වාස කරලා ඒක නිසාම ඔබ හ්ඩන්නේ ඇයඔබ වෙලාකටහන්ට අන්නේ ඇයිතා වෙලාකට හිනා වෙන්නේ අපි දවසක් ඔබට දේශනක් සසම සසර ගමනක අවසානය කියලා දේශනා මාලාාවක්්‍ය දිරිිපත් කරා. සසර ගමනක අවසානය කියන දේශනාාවල අපි පෙන්ව එක තමයි ඇයි අපි අන්ඩන්නේ ඇය පි නා වෙන්නේ ඇයි අපි දුප්කය දින්නේ. ඇයි අපි අපිබම කතා කරන්නේ. මේ සිතේ මායාව පෙන්න්න. අපි පාටිදාන්නේ බෝද්ධේ පාටිදාන්නේ අපි මේ සිත්ත පෙන්න ඒ රැවටීම මේ සිත හැම මොත ඇතිවෙන නැතිවෙන. සිතේ ඒක වහන්න සිත විසිම්ම පාටිදානෝ. සිත විසින්ම පිරිසට යොමු කරනවා. සිත විසිම්ම ටවී බලන්න යොමු කරනවා. සිත විසින්ම ෆෝර්ණ එකෑ චැට් කරන යොමු කරනවා. සිත විසින්ම එක දේවල් ඔබට මායාාවෙන් මවමාව දෙනවා. ඔබ රවට්ටර තියාගන්නවා. ඔබ හැමතිස්සම කුල්මාත්්‍යවී ඉන්න උම්මාදයෙන්. මේ සිතේ උම්මාදකරුවා ඔබයි. මේ සිත ඔබ දීපපු උම්මාදෝස්සේ ඔබ මේ හැම දෙයක් පකරගෙනන්නේ. විකා නන්දිරාග සගත තත්ත සත්‍රාබි නන්දනී කියන මේ සිතේ තන්හාාව මායා ගුලිය අපි දකින්න ඕනේ මේ සිතට රැවටෙන් එපා ඔබ සත්‍ය දකිනට මේ සිතට රැවටනෙ නැහැ මේ එවිට මායාකරුවා එතනින් පරාද වෙනවා. එවිට ඔබ ජයගන්නවා. ඔබ මේ සිතේ මායාාවට වහලෙක් වෙන්න නෑ බේම සිතේ වහලෙක් සිරකලුවෙක් ඔබ දන්නවාදයක් අපි එක දැනගන්න ඕනි. අපි අපේම සිතට රැවටනොත් සිත කියන විදර යනවා කියන්නේ අපි සිතේම වහලෙක් සිරකරුවෙක් වෙලා. අපි හිරගෙදරකින්නේ කොහෙදහිරගේ අපේම සිත කියන හිරගෙදර ඇතුලේ අපිඉන්න. සිත අපිට මාංජු දාලා තියෙන්නේ සිතර පිටින් යන්න සිත ඉඩ දෙන්න. නමුත් මේ සිත අභිබවා යන පරම සත්ත්‍යයක් තියනවා. මේ පරම සත්‍යය අවබෝධ වෙනකොට මේ සිත බිඳවැටෙනවා අභිබවා යනවා. එවිට කිසිදා දුකක් ඇතිවෙනෑ. මේ සිත මායාව ඔබට දෙන බොරුව නිසා ඔබ දුක්විඳිනවා. හබයි මේ සිතේ මායාාව ඔබ දකි නොහ කියන්නේ කිසිදා දුකක් ඇතිවෙන්නය. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ දුකෙෙන්මිදන මඟ. අන්නේ දුකෙෙන්ම දෙන මගයි මේ සිතේ සත්‍යය දකින මග. සිත කියන්නේ කුමද්ද. සිත කියන්නේ සිතට එන අරමුණුවලට. මේ මොතේ ඔබ සිත දිහ බලන් අරමුණමකත්ත. ඔබට හිතෙන දේ තමයි අරමුණ කියන්නේ. අන්නේ අරමුණ තමයි අපි අල්ලගන්න ඕනනි. ඒ අරමුණ තමයි අපි මේ අමාරුය දාන්නේ. යමෙකුට සිතට අරමුණක් ඇවිල්ල නෙමීද තව කෙනෙකුට ගහන්නේ තව කෙනෙකුව මරන්නේ. තව කෙනෙකුව මේ අද සමාජය ඔබ දකිනවා මේ නිවස්සේ මානුකොට පුද්දුම විදියේ වේසනයක් තියවා. මේ සිතට වහල් වීම නිසා අපිට දන්නේනෑ ලෝකේ මේ වේශනය තියන වැඩිීමම රට දෙකයන් මුොද නිතරටල අපිට මේ තරන් දේවල් ඇහනවදක අපිට දැ අපි දන්නේ නෑ. අපි දන්නවා මේ නිවස් අපිට අහන්න බෑ. බලකොට මේ ළමයි පොරොයන්ගහල අම්මල මරල සමරලට පුදුම් හිත සමහරලට දරුවෝ මරන සමහලට දරුව ද දෙමවපියෝ මරනෝ සමරලට හිතා ගන්න බෑ සමරලට අප අප ඔබට අධදැකීමක් තියෙනනම් මේ මේ කොයි තරම් මේ සිතට වහල්වෙලා මේ මේ සිතට වහල්ලුණු ඒ ඒ අයට අපිට මේවා කියල දෙන්නත් බෑ. එය ඒ තරම්ම විරු වැටිලා සිතටම විරු වැටිලා. තන්හාාව ආසාාව පස්සෙ දුවන සිත පෙන්නෙන මායාව හරියට අර පරග පළගැටියහ පහන් දැල්ලට පැනලා පැනලා. ට පිච්චිලා මැරනවගේ මේ මිනිස්සු සැප කියන මයාවට කොටු වෙලා පුංචි දරුවෙක් විදිහට මේලෝකෙ සමන ලේක් වගේ පුංචි දරුව ප්‍රභාසර සිතකි මේලෝක එලිය දැකලා අවසා මහා මිනිීමරෝ ධමරිකයෝ හොරු මංකොල්ල කාරය විදිහයට බලන්න මහා මහා කේද ජනක විදිහට අසරන වෙලා. ඇයි ඒකට හේතු. සත්‍යධර් මේ සැඟවීයාමයි. බෞද්ධ සමාජයේ. අසරනවීමයි. මිත්‍යා දෘෂ්ටික ආගම්වලින් බෞද්ධ දර්ශනය සැඟවී යාමයි. හද අපි දකිනවා ගාත කියනවා. තාලට ගාත කිය මේගේ සූත්‍රකමටහන් සිත්්තට යන අරමුණ දැක්කල මිදන ඒ මේරතන සූත්‍රය කියන සිත මිදන හැටි මේ සතර හති පට්ටානය කියන්නේ ගාතාව මන්තරයක් මේ සිතයෙන් මිදන හැට. ෝක බොරුවක් කියගේ කාාතුවන පුළුවන් ගතාවක්විද. කවුහරි ගාතාවක් විදිරට කියනවා ලෝකයේ බොරුවක් ලෝකයේ බොරුවක් ෝක බරුව මේ ව ගේතව අපට ගාතහෙන්නේ. මේ ගාථාවතය ලෝකේ විනේය ලෝකේ විනි ලෝකේ කියනේ ලෝක මිදන්න. මේක ගාතාවක් වගේ තාලට කියනවා. මොන තරන් මොන තරන් ඇතරම අපට හිතාගන්න බද ැගතියන පාලි වචා. එහනිස එක පැත්තකින් දන්න කියලේ තේරෙනවා මේක සබදය. අර්ථය මුකුත් දන්න ඔහේම මෙ අපට මෝඩය වගේ ඉන්න පුළුවන්ද. අප අවිද්‍යාවට මෙහෙම අයට වෙන්න පුළුවන්ද. මේ ධර්මය කියන්නේ බුදුන් වහන්සේ මෙ හැම සූත්‍රයකම නිවන් මඟ පෙන නවා. මේ සිතට එන අරමුණේ ඇත්ත දකින ඇටීතියෙන් වෙනමුකුත් නෑ. ඒ මයිතියෙන් සතර සතිපට්ටන සූත්‍රය කායනු පස්සන විෙනේය ෝක කායේ කායනු පස්සී විහරති. ලෝකයේ බොරුවක් බව දකින්නේ. කායෙන්කය මිදනාකට විහරණයට යන්නයි. විනේය ලෝකයේ අන්නහෙම උනොත් තමයි, විනේය ලෝකේ කායේ අයානුපස්සී විහරති එහෙම උුණොත් තමයි සෝක පරිදියව දුක්ක දෝමනස්වලින් මිදෙනමු. සෝක පරිද්ධවාන සමතික්කමයි ඥායස්ස අධිගමයි නිබ්බානස්ස සච්චකිරයායි කියෙන් පංච විධානිසංස හිමිවෙන්නේ සතර සතිපට්ඨානේ තියෙන්නේ ගාතාවක් කියන්න නෙමෙයි. හැම්ම වචනකම තියෙනවා. මේකායනුපස්සන විනේය ලෝකේ කායේ කායනුපස්සී විහරති මේ විනයේ ලෝකයේ වේදනය වේදනුපස්සී විහරති විනය ලෝකෙ චිත්තේ චිත්තා අනුපස්සී විහරති. විනයේ ලෝකයේ දම්මේසු දම්මානුපස්සී විහරති. මේ කය රූපේ ලෝකෙ ඇත්ත කරගෙන අපි අපි මේ අපි හිතන් ඉන්නො මම ඉන්න මෙ මට කයත්තියනවා මේ මේ රූපය මගේ මේ වගේ අපි රැවටලා ඉන්න එක මුදව ගන්නයි කායනු පස්සනාති. ඒකේ ඒ අපි මේ වෙනම කායු පපසන දේශන ඔබට නිරිපත් කලතින ඔබට දකින ලබේ මනාකොට රූපය පරජනාති මේ අපිට බාහිල පේන හැම දෙයක්ම සබ්ද රූපසා ගන්ධ රූප, රස රප පොට්ට බරූපවාර්ණ රූප වර්ණ සබ්ද ගන්ධ මේ හැම රූපය රූපය කියල කතා කරන්න එකොන්. රූපය පජාදත් කියය එක ඇත්ත දකිනවා. එතකන මොකද මේක බොරුවක් කියලයි පේනි. අපි ඒක තමයි පෙළ දහම ප එන්න කොට ර්ශන දේශනවල්ද අප ඉදිරිපත් කරේ බාහිර පොතක් අපිට හම්බුවවෙනෑ කියලා. පොත කියන්න අපි හිතන් හදාගත්ත නාමයක් කිය. අපි හැඩතලයකට ගැට ගාල තියෙනවා කියලා. නනාම රූපද එකක එකතුවීමට සි සිතු විල්ලක් ඇදිල තයන කියලා පොත්තක් කිය. පොත කියන මේ රූපය මිදනකයි කායනු පස්සනායතයෙන්. ඇතරට පොත බිතරක්නම අප අපි දකින කන්නාඩියම් බල්ලන අපේක්ම රූපෙත් බුරුවක්කයෝ. ඒකත් සිතුවිල්ලක් කෙනවා. මේ සියල්ලම සිතුවිල්ලක් කෙනවා. සිතුවිල් මායාවත් සිතුවිලි කියන්න ලොකු මායාවක් නමුත් මේ සියල්ලම සිතුවිල්ලක් වෙලයි සිතුවිල්ලෙම් මි දෙන්නේ කියන එකයි අපි ඔබට පෙන්නුවේ ප්‍රතිපදාව පුහුණු වෙනකට ඉස්සැල්ලම අපිහිත දකිින් නෝනී. ඉස්සල්ලම අපි මේ හිත දකින්න උනන්දුවෙන් ඕනේ. චන්ජන් ජනයති වායමති විරයන් ආර හති චිත්තම් පත්ගඥාජ පජාතිකවේකයි අපි හිත දකින්න පුරුදුුවෙන්න්න ඕනි. අපි සිහි ඇතය නෝනි අපිට හොඳට සිහි අපි වැඩි කරගන්න ඕනි. අපි සමාරයට කවදාවත් මේ ධර්මයට ඇල නැතිව ඇති මෙයාහන ඔබ කවදාවත් ධර්මයට වෙල නැතුව ඇති. එහෙන ගො පලවෙනි දවසම මෙෙම හිතන්න මේ හිත හැම තිස්සේ දන එකක හිත . ම මේ එක තැනක පොඩ්ඩක් නිදහස්ව වෙලාක වක වෙලාක හිත බන පොඩක් මිටිය ඩිය අපි හිත් අන්නෝන කියන එකටහ තර ඔබට සහිය එළවෙෙයි ඔබ එක තැනක එක තත්්පරයක් එක මොහෝතක් එකක්ෂණයක් එන සිත මී මෝති සිත්ත මොකක්්ද කියන එක බලන්න ඉට පස්සේ ඔබ ඒම තව සිතක් දකිින් උත්සා කැනකට ඔබට තේරේ සිත විසිරවා එ ඔබ සමතය වඩනවා කියැන මෙ අමුතුුව වචචන නෙමී ඔබගේ ඉස්සරහ තියෙන කුම නොහෝ අරමුණකට හිත තියාගෙන ඒ හිත පිට පිට හිත විසරේ නැතිවෙන්න තියාගන්න උත්සහ කර ඕ තමයි සතුස් කමටන් කියන්න වෙන මුකුත් නෙමයි බුදු පිල්මකට හිත තියාගෙනක බුද්ධානුස්සතිය මේ වගේ ඉතින් කියතැහැක ගොඩක්කේවා නමුත් සතරිස් කමටහන්ම තියෙන්නේ ඒ දස කසීන තියෙන්නේ ඒ ඒවා ච්චර වචනවලට බයවෙන්නෙ පා ඔබගේ ශරීරයට ඇස් දෙක පියාගෙන ඔබගේ ශරිරයන්නේ ඉරියව්වට හිතතියාගන්න ඒත් සතිකමටහනත් තමයි හිත විසිරේ නැත්තං ඒ තමයි සිහිය එය යි වැදගත් වෙන්නේ මේ නිවන් මගේ අනකිෙනාට. ඒක තමයි මූලිකාදියර සමතයේ. ඒකෙන් ගන්න පන්නරේ හරියට නිකම් අපිර යුද්ධයට ගෙනන්න අවදේ හදාගන්නවා වගේ තමයි ඒ පන්නරය අවශ්‍ය සිත මෙල්ල කරන්න ඕ කුළු හරෙක් දුවනො ඇතර. ඒටේ හිත්වල මෙල්ල වෙන්නේ නැහැ. ඉස්සලම මේ සිත්ත හොඳින් සීහ පවත්වන්න පුළුවන්ගේ නන්න නිසා අපි ඒ එකන අපට අබම සිත දකි ඕන්නේ හමහම සිත දකිින් උත්සකරනකට කෝමත්වට සියහ පිටනයට හිතේවා. යායට කටයුත් කරනවා. හොට ඔබ හැමොහොත්තම ඔබේ සිත්තම කවර කරන්න ඕනි ඒක නේද ඔබට දැනුනේ අපි මේ දේශන් අහනායටත් එක් කලම යහ කියන්න. එහම නේද ඔබට දැනේ ඔබේ ත හැමොහත ෝකස් කරනවානේ. සිය ඔබට දැන වාන දෙසන් ද මුලින් ඔබ ඔබ හිතල කරන්න මේ කම්මලි නැතුව මේකට අර නීවරණව කියනවාන කාමච්චන්ද ව්‍යාද තින ිින්දේ උද්දච්චකු කුච්ච චිච්චා කර ඒ කියන්නේ කම්මලිකම අලසකම නි නිධමාතිකමතන් ඔය රස කෑම පස්සේ හෙමනත්තං ඔය පීව එක බලනෝවාගේ වරණ පස්සේ ඔය දුවන ඒ ඇස කන දිවනාසේ ඒ කියව අපිට අරුණු දෙනව ඒ පස්ස අපි දුවනො එතකොට අපිට හිත පේන්න අන්න ඒ පොඩ්ඩක් දකින්න ඕනේ ඒකත් සහෙන් දකින්න පුළ මේ සහ වර දෙ නා ඔක්කොම පේන ගන්න හැබයි මුලින් අන්න ඒක ඔබ මේ මහා නුවනකින් එන්න ඕන මේ සිතත්තක් යන සත්‍ය දකින කතාවට මේ එතනින්ද අප අපි මුකුත්ම නොදන්න කෙනාට ඉදන් කතා කරන්න අපි කැමතිීමකද ඒය මේ මාර්ගයට එන්න ඕනෙන ඒ පව්නේයඒ සසර දුගට වැටේෙනවානේ ඒ ඇත්ම දෙන්න ඕනෙනේ ඇ ජීවිත කාල ගෙවෙන්න ගෙවෙන්න ය දු දුග පැත්තටමන ගලන්නේ පව්න අසරන වෙනවාන සමහරය මේ ආමිසේට ගිජු වෙලා ඒකයි ධර්මී කියලා හිතාගෙන මල් තියතිය වැඳ වැඳ වයසට යනකම් අපි අහවාම ආම්මේ මොනාද කරලා තියෙන්ක චරයි කරලා තිෙන්නේ. අනි ඇස්සල කඳුලු පුරෝගෙන කියන්නේ අනේ පුතේ අපි මුකුත් දන්නේ යෑ කිය ඉතින් අපි මොකදදාම්ි කරන්නේ අමලකට බැහිවෙලා ඒත් කරන්න දෙයක්න යාමේ. මේ මොහොතේ හැ අපි පටන් ගැන්න ඕනි මේ සිත්ත ගැන හුඟා පරිස්සමෙන්ගන්න ඕනේ මේ සිත්ත හංඟා අපි අධ්‍යහනය කරන්න ඕනේ මේ සිත්්තටයන අරමුණු තමයි සිතකයන්න අරුණ නිසා තමයි අපි දුකට වැටලා තියෙන සේරම රැවටිලා තම මේ වෙලා තයෙන තින් නවකයින්ට තරුණයින්ටො බොම හොඳයි පින් ඇත්ත මෙදයහෙන කියනෙ මහා පින්ං ඇත්තෝ අත් තරන්නපා පුතේ දේ මහා පංවත් මෙදරුවනේ අත්තරන්න එපා අපි මේ කියන්නේ අපේම දරුව වගේ ඉන්න සමාජ පිරිසට අතරෙන් එපා. මේ සද්ධර්ම ඔබට කවදා හෝ රැකවරණවේවි. වෙන සරණක් නම් ඔබට නෑ නත්ති මේ සරණං අන්ඥන් මේ බුද්ධ කියන පුතේ මැටිපිල්මට නම් නෙමේ අනේ පුතේ දුවේ අමරුට එපා බාහිර රූපකට ගැටගැ එපා බුද්ධ කියන්න ඔබේම සිතේ සිතුවිලි නැතිතෙන හරි සාන්ත සොයයි එතන බුදුන්න ඇඩඉන්නවා. හැම්ම සිතකම බුද්ධ ස්භාගත් තියෙනවා. ඔබ අපරාධකරුවෙක් වෙනෑ ඔබ මිනිමරුවෙක් වෙන්න බ හිත කියන විදිට ඔබට දරාගන්න බැරි කොච්චර දේවල් තියෙනවාද. එතන්ට වැටෙන් නෑ. ඒ කාන්තයි. අපි මහාකරුණාවෙන් තියෙන අනේ අසරන දරුවනේ හිතට වියරු වැටෙන්න්නපා. මේ හිත ඔබ සිරකරුවෙක් කරගෙන ඔබෙන් වැඩගන්නවා මාරයා වගේ. මල පෙරේතයවලි ඔබ ආසාාව කියලා හිතාගෙන ඔය සතුටින් දිවුවට ඔබ ගිනි ගොඩක පත්තු වෙනවා ඔ පුදුම විදිහට අසරණගෙනවා එසි ඒක ඔබට වෙන දවසට ට දරාගන්න බැරුව ඔබ අති වැරදි ගොඩා සිද්ධ වෙනවා එදාට ඔබ හරි පවු් ට අපි මොනාද කියන්නේ අපට කරන්න දෙයක් නැහැ යාසනකමට වැටෙන්නේ එපා දරුවනේ අපේ මේ මාධ්‍ය බැලූහම මේ අපේ රටට වෙලා තියෙන විනාසය බැලුවම අපට තේරෙනවා බෞද්ධට වෙලා තියෙන පළවෙනිම වසනය ධර්මය අහිමිවීම ඔබ කියයි. මේ අපේ හාුදුරු ගොඩක් ඉන්නේ මේ ගාත කියන්නේ ශෝකයට මේ මල් පූජ කරන්නේ ශෝකයටම පෙරහැරල යන්නේ අපිත් ඔ පදවදහම් පාසල් යන්නේ අපි මේවා කරන්නේ ඒවා වැරදිද ඒවයින් වැඩක් නැද්ද නැහැපුතේ. මේ සමාජෙට් ධර්මය ගිරිහිලා. පිළිගන්න පුතේ පිළිගැන්න දරුවනේ. මේ ඔබ දහම් පාසල් යනවා එතනත් අරගයක් නෙමීද තියෙන්නේ. එතන විභාගයක් නෙමීද තියෙන්නේ කෞද පුතේ තැන ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ. එහෙනගේ අයගෙන් අහන්න පුතේ මේ දුකෙන් මෙ දෙන මඟ අපිට කියලා දෙන්න කියලා. ඔබට ඒ අසරකමින් ඔබ පුංචි කාලෙම ගොඩග නොනම් ඒ මහා උත්තමයන් වහන්සට ඔබ ඇත්තටම වදින්න. ඒ මහා උත්තමයන් වහස ලමක් කියන එතන වැඩඉන්නවා. ට යවනවාන විභාගට පුරුදු කරලා තරගෙට යවල ඔබ තවත් කෙලෙස් ගොඩගට ගැට ගානවන පුතය ඔබ අවසනාවන්තයි අපිට වෙන කියන දෙයන්නේ ඒක ධර්මය නාමයෙන් කරනවන පුදුමා පරාදයක් අද අපේ භික්ෂන් වහසල පව තරයට හු වෙලා ග්‍රිභාගවලට හු වෙලා මේ ග්‍රාන්ථ දූරයට කොටුවෙලා පොත්තටම එබ්බැහ වෙලා මහා අවාසනාවන්ත කේජනීය තැනගට වැටිලා නමුත් මේ සිතේ දෙන මහා සාන්ත සොයයක් තියෙන මේ උතුම් අමා ධාර්මය කියයන වචන ගොඩක් නෙමි සිතු විලිවලින් දෙන්න ඕනි. මේ අපි සිත්ත කියන කියන දේකල් හරිියනෑ. ඒ කෙ සිතම තමයි අප හමුදුරනට කියන විභාය කර අර්ග කරන්න රජගේ පන්්ඩිතකම ගන්නෝනනි අර්ථ්‍රිපිට කාචාරයකම ගන්න ඕනි ම මේ කරන්න ඕනිි කියෙලා මේ ය හැමෝම වලට දලතය නොයි සිත්තම තමයි. පෘතක් ජන සිතක් තියෙන්නේ. ඒ අයහෙම වෙලාතිය. ඒ එකක්වත් වවැදගත්න ඇත්තට බුදුන් වහන්සේ සමේ බුදු සමි අප පෝටිල භික්ෂූ වහන්ස වගේ එනි භික්‍ෂූහන්ස ඕන තරන් හල යගෙන් වැඩක් නෑ අපි කෙලල්ිම කියන වැඩක් නෑ. එ ප්‍රායෝගික වෙලා නැත්තම් පලක් නෑ හෙට මේ ශර කකූඩෝ පොලවට පස්සෙලායායි ඒත් මේ වචනැටික ඔබට තියල නවා මේක දායාදයක්. බුදුන් වහන්සේගේ ඒ දායාද තමයි සද්ධර්මය. දධර්මය අඔබා විතා කරනවාට අපිට කිසිම අප අපි කියන්න එක හොඳයි කියලා ඇයි තාත්තා කෙනෙක් තමන්ගේ දරුවට දායා දෙරියල දෙනවා ඒවගේ බුදුන් වහන්සේ මේ සත්‍ය ධර්මය සාර අසන්ක අප ේන කල් පලක් රම් පොරල මේ දායාදය ඔබට දෙන්නේ දුස්කර ක්‍රිය කලම මේ කවබධ කර ගන්න සම්ම සම්බුද්ධයට පාත්වන කොයි තරන් මහා කරුණාවින් නේද මේ වීරය ගන්න එදායාද අදෝබට තියෙනවා ඔබ දරුවක් විදිහට කුඩු ගහලා ඒ තාත්තගේ දායාදේ ඇත්තරු නැත්තර නැති කරලා දානුවන් ඔබ මේ විභාගයක් අල්ල ගැන අපේ හා සංගපීතරුන් වහන්සේලපා මොනවද අපේ මේ කරන විකාර දෙේයනේ ඇත්තර අපේ න කියන දෙයන්නන් දෙේන්ගේ සරණ තම මේ ඇයට තියෙන්නේ.ට බුදුන් වහන්සේ පේ නෑ මේ ධර්මය බුද්දු මේ බුද්දු සිත්ත ඔබ දකින්න ඔබේ සිත්ත තුලි එක මොහොතත් දකින්න. හමුදුරන මහතක් මේ සිත තුළේ බුදුන් දකලපට කියන්න සිතුවේරිවලින් මිදුණු තැනක් මේ සිතේ තියෙන අපේ හාමුදුරණේ අන්න එතට එන්න අපේ රටේ ඉන්න මේ අහිංසක දරුවන්ට එතන පෙන්න්නන්න එතන පෙන්න්නන්න. මේ අරුණ අරමුණු පස්සේ දුවන සිත නවත් අන්නකි පුරුදු කරන්න සිහය පවත්තන්න පුරුදු කරන්න. හ හැම දහම් පාසරකම සත්‍ය ධර්මය දේශනා කරන්න. මේ සමාජය වේශන මහා. කියේද ජනකයි එකට හේතුව වික්ෂන් වහන්සේලා මේ ධර්මයෙන් පිට යමයි. අපි එක දකිින්හෙ මෙහෙමයි අපිකාටවා දොස් කියනවාන අපිට කරුණා කරන්න අපේ අපට වෙන අදහස් මුකුත්මනෑ කිසිම අදහසක්නෑ සිත්්තට එ ආරගුණ දකින්න. අරමුණ දකින්න සතර සතිි පට්ටානේ තුොල තියනෙත් ඒ දමයි ඒ දේමයි කළේතුවන්නේ සිත්තට ආරමුණ දකින්න. සබ පාපස්සාකරණ කියන්නේ මේ සියලු සිතුවිලි ාගදේශ මෝ සිතුවිලි ඒවා කුසල් එ පාපක සිතුවියි. අමුත් කුසලස් උපසම්පදා කියන්නේ සිතේ සත්‍යය දකින තැනයි කුසලේ උපසම්පදාවතියෙන්නේ. සචිත්ත පරිෝ දපනන් සිත්ත දමනය කිරීමයි චිත්ත දමනයක් මේ සිද්ධ වෙනවා සත්‍යය දකින තෑනු. ඇයි සියලු බුදදුරන් යනු සාසනය. එයයි සියලු බුදුවරුන්ගේ අනු සෑසනය. ඒතම් බුද්ධානු සෑසන ඉතින් අප තැ ට එෙන් නෝල්. අපි මේ ගාම්බිර ශ්‍රි සද්ධර්මය අත්තිශ්‍යයෙන් දුර්ලබයි අවබොධ කරගත්තායෙක් දේශනා කරන කියන් මේ මුව න්නම් පිටවන්නේ නැහැ වෙනවචනයක්. මෙධර්මයම ඇර මෙ ධර්මය සත්‍ය ඇර වෙන වචනයක් අප වගේ මුුවින් පිටවන්නේ නෑැ. මේ අරමුණ දකින්න අපි ගියවර දේශනා කියපයම ඔට පේවා පෑ විසි අතරම සිත්තට අරමුණ දිහා බලනා කාරය බපුහුණු කරන්න අයේ ඉදිරිපත් කලේ. මේ මහතේ අපි අලද්‍යයක්ක ඔොබට ඉදිරිපත් කරනවා. ඒ තමයි. ඔබ දැ මේ සිත දකිනවා ඔබට දැම් සිතටෙන අරුණ පේනවා. සමාරයට ඔබට පසුව පේනවෙන ඔබේ දියුණුව අනුුවයේ සිදුවන්නේ සමාටි සිත ගියාට පස්ස ඔබට දැනවා. එහෙමහාරයේ ඔබ මේ සිතම දකින්න හුරු කරන්න. ඔබ මේ ස්රැවටෙන්න්නේ එපා තවත් අසරණ වෙන්න එපා අසරන දරුවනේ ඔබලා මේ ධර්ම මාර්ගියට එන්න. අසරන දෙමව්පියනි ඔබලා ඔබලත්න දුකට මිදිල මේ දරුවන්ගේ සිත්තොල ගින්නේ මිදනමේ මාර්ගය පෙන්න්නන්න. අසරණ අම්මල තාත්තල වයසක අපේ අම්මල තාත්තල වයිසයි කියලා හිත එපා තමාන් ගින්න තෑනින් සිත දැකින්න. සීහ පවත්තුවන්න. සත්‍ය දකින්න. සත්‍ය ධර්මයමයි ඔබට කවදාහර පිළිසරණ තියනෙ. වෙන අන් සරණක් නෑ නත්ති මේ සරණං අඥං. බුද්ධ මේ සරණංවරන් නත්ති මේ සරණං අ්ඥන් දම්මූ මේ සරණං වරං. නත්ති මේ සරණං අ්්‍යං සංගූ මේ සරණං වරන්. අසරණ අපේ සමාජයටම අපි කියන්න කැමතියි. මේ බුද්ධ ස්භාවේ සිතුවිලි වලින් මිදුුණු තැන මේ සිත්තර හැම සිතකම තියෙනවා මේ සත්‍ය දකින කෙන ශ්‍රාවක බුදුන් බවට පත්ව බුද්ධ පුත්‍රයින් බවට පත්වෙනවා සැබැහැම බෞද්ධීම් බවට පත්වන්නේ එවිටයි. ඒ වගේම තෙරුවන් සරණ යන හැටි මේ හැම දරුවෙක්ටම කියල දෙන්න. අපේ දෙමවපියෝද අද අදම කටයුතු කරන්න. මේ සත්‍ය ධර්මය මේ යට ඕනි වේශන මේ අපරාධ සිත්්තපාලනි කරගන්න බැරුව මේ දරුව විඳින දුක්ක අපි දකිනවා. මේ සමාජ වේශනවලින් හොඳට පෙන්නුම් කරවා. දරුවකුව කෑලිකෑලි කපල දාලා ධාන්න පුළුවන් තරමට සමාජි වියරු ඇටිලා. දරුවන්ට දෙමවපියෝ මරන්න පුළුවන් තරමටම මේ සමාජයේ වියරු වැටිලා. දම් සිත මේ ඔක්කොම කරන්නේ. මෙ සිත්තයි වියරු අට්ටන්නේ අපිට මේක තවත් බලාගෙන මෙහම අපි ඉන්නවානං කටවාගෙන අත්තරම වගේ ධර්මයාව බොධ කිරීමෙන් කුමන පලද්ද. අපි මේ සත්‍ය දැක්කලා අපි මිදුනා ඒ ආහරේ නමුත් මේ හාසරන යින්ට මොකද වෙන්නේ.